ජය ජය වේවා සමගම සතර දැස් ගමන සුපවේ රටම එක්වේ ඉරිය දැල්වේ සමට ජය වේ ගමන සුපවේ රටම එක්වේ ඉරිය දැල්වේ සමට ජය වේ සමගි ජන සන්ධානයේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාගේ ජයග්‍රහණය වෙනුවෙන් සංවිධාන කළ තවත් ජන රැලියක් කිලිනොච්චි ප්‍රදේශයේදී පැවැත්ුණා. කිලිනොච්චි කොට්ටාසේ රාදිශී ලේකම් බල ප්‍රදේශ 4 පාසල් 104ක් තිබෙනවා. මේ පාසල් 104ම ස්මාර්ට් ස්කූල්ස් බවට පත් කරලා මේ දූ දරුවන්ට තොරතුරු තාක්ෂණය, පරිගණක විද්‍යාව, නව තාක්ෂණය, ඉංග්‍රීසි භාෂා හැදෑරීමේ අවස්ථාව ඇතුළු නව අධ්‍යාපන ක්‍රමයක් කරා හොඳ අනාගතයක් උදා කරනවා. මුළු කිලිනි චොට්ටාසේ තිබෙන හැම රෝහලක්ම ස්මාර්ට් රෝහලක්, ස්මාර්ට් හොස්පිටල් බවට පත් කළා. පහසුම් වලින් ඉහළ රෝහල් පද්ධතියක් බවට ලබා දෙනවා. අපි විශ්‍රාම වැටුප් විෂමතාවය සහ මුලින්ම ඉවත් කරනවා. ඒ වගේම වැඩිහිටි අයගේ ජේෂ්ඨ පුරවැසියන්ට ලබා දුන්නු ගිණුම් වලට ලබා දුන්නු 15% ඉතිරි කිරීමේ පොලි අනුපාතය අපි අනිවාර්යෙන්ම ලබා දෙන්නට කටයුතු කරනවා. අසම්පූර්ණ වුණු නිවාස ව්‍යාපෘති, උදාගම් ව්‍යාපෘති අපි අවසන් කරලා ඒවා නැවතත් වරක් ජනතාව අතර පත් කරන පමණක් නෙවෙයි අලුතෙන්ම ගෙවල් හදන යුගයක්, අලුතෙන් උදාගම් මාන හදන යුගයක් අපි ක්‍රියාත්මක කරනවා කියන එක මේ අවස්ථාවේ ප්‍රකාශ කරනවා. උතුරු නැගෙනහිර බල ප්‍රදේශ කේන්ද්‍ර කරගෙන මේ බල ප්‍රදේශ දෙක යුද්ධෙන් බැටකාපු බල ප්‍රදේශ දෙක විශිෂ්ට සංවර්ධනයකට ලක් කරන වැඩසටහන ආරම්භ කරමින් ඒ වැඩසටහන හරහා මුළු රටේම තියෙන පළාත් නමයම දියුණු කරන්නට අපි යැප කැප වෙනවා. මේ අතර සජිත් ප්‍රේමදාස මහතා සහභාගී වූ තවත් රැලියක් මණිපායිහිදී පැවැත්තුණා. තමා සමග සින්න කණ්ඩායම ඉතාමත් පිරිසිදු පිරිසක් බවයි ඒ මහතා මෙහිදී පෙන්වා දුන්නේ. එක රටක් තුළ උපරිම බලය බෙදීම, කෙටි කාලයක් තුළ පළාත් සභා මැතිවරණය පැවැත්වීම, පළාත් සභා සතු බලය මධ්‍යම ආණ්ඩුවට ලබා නොගැනීම සහ උතුරු නැගෙනහිර ජනතාව වෙනුවෙන් ජාත්‍යන්තර ආධාරක සමුළුවක් පැවැත්වීම, මෙන්න මේ ප්‍රතිපත්ති පදනම් කරගෙන අනිවාර්යෙන්ම උතුරු පළාත නැගෙනහිර පළාත කේන්ද්‍රීයව යුද්ධය නිසා විශාල හානියක් සිද්ධ වුණු ඔබගේ ජන ජීවිත ශක්තිමත් කරන්නට අපි අනිවාර්යෙන්ම කැපවෙනවායි කියන එක මේ අවස්ථාවේ ප්‍රකාශ කරනවා. පළවෙනි පියවර හැටියට මේ ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශ 15ම නිෂ්පාදන කර්මාන්ත ශාලා 15ක් අපි ආරම්භ කරනවා. තරුණ තරුණියන්ගේ රැකී රක්ෂා ප්‍රශ්නයට තිරසර විසඳුමක් හැටියට යාපනයේ දිස්ත්‍රික්කයේ මෑත ඉතිහාසයේ වැඩිම ගෙවල් හැදුනේ මම නිවාස ඇමතිවරයා හැටියට ඉන්නකොට. 21 වෙනිදාට අපි ජයග්‍රහණය කරනකොට අනිවාර්යෙන්ම සම්පූර්ණ නොකරපු ගෙවල් ටික සම්පූර්ණ කරන්නට මුදල් ප්‍රතිපාදන ලබා දෙනවා විතරක් නෙමෙයි ඉඩම් නොමැති නිවෙස් නොමැති ජනතාවට ගෙවල් අලුතෙන්ම හදන යුගයක් අපි ආරම්භ කරනවා. මේ යාපනයේ දිස්ත්‍රික්කයේ කේන්ද්‍ර කරගෙන ඓතිහාසික සංවර්ධන යුගයකට අපි අනිවාර්යෙන්ම මුල පුරනවා. මගේ මේ වේදිකාව බොහොම පිරිසිදු වේදිකාවක්. විශේෂ වරදාන වරප්‍රසාද ප්‍රතිලාභ ගත්ත කට්ටිය නැහැ. ජාති ආගම් කුලමල පන්ති පක්ෂ තරාතිරම් බෙහෙදෙන් තොරව රට එකතු කරන එකම ගමන සමගි ජන බලවේගය, සමග ජන සන්ධානය ටෙලිෆෝන් එකයි කියන එක මං ඔබට ප්‍රකාශ කරමින්. සජිත් ප්‍රේමදාස මහතා සහභාගී වූ තවත් ජන රැලියක් මඩකලපුවේදී පැවැත්තුණා. රට සංවර්ධනය කිරීමේ දැවැන්ත වැඩපිළිවෙල තම රජයක් තුළ ක්‍රියාත්මක කරන බවයි ඒ මහතා මෙහිදී ප්‍රකාශ කළේ. මයිලත්ත මඩු ප්‍රශ්නයට අපි විසඳුම් ලබා දෙනවා. විශේෂයෙන්ම කිරිගොවීන්ට ඒ ගව සම්පතට අවශ්‍ය තන බිම් ටික ලබා දීමේ ප්‍රශ්නය, මයිලත්ත මඩු ප්‍රශ්නය අනිවාර්යයෙන්ම විසඳනවා කියන එක මම මේ අවස්ථාවේ ප්‍රකාශ කරනවා. ඒ වගේම මේ මඩකලපු දිස්ත්‍රික්කයේ අපි විශාල ප්‍රමාණයක් ගෙවල් හැදුවා. අනිවාර්යයෙන්ම 21 වෙනිදාට මඩකලපු දිස්ත්‍රික්කයේ මුළු රටම ජයග්‍රහණය කරනකොට අසම්පූර්ණ වුණු නිවෙස් ටික හදනවා විතරක් නෙමෙයි අනිවාර්යයෙන්ම අලුතෙන් උදා ගම්මාන බිහි කරලා ඉඩම් නොමැති පවුල් වලට ඉඩම් ලබා දීලා නැවතත් වරක් ගම්මුදා සංකල්පයේ ක්‍රියාත්මක කරනවා කියන එක මම ඔබට මේ අවස්ථාවේ ප්‍රකාශ කරනවා. ඒ වගේම පාරම්පරිකව ගොවිතැන් කරපු ඔබගේ භූමිය අද රක්ෂිත බවට පත් කරලා තිබෙනවා. පාරම්පරිකව වගා කරපු ඔබගේ භූමිය නැවතත් වරක් ඔබට ලබා දෙන්නට අපි අනිවාර්යයෙන්ම කටයුතු කරනවා. හැම ප්‍රාදේශීය ලේකම් කොට්ටාස බල ප්‍රදේශයකම 14ම වෙනමම නිෂ්පාදන කර්මාන්ත ශාලා 14ක් ස්ථාපනය කරලා රස්සා නැති තරුණ පරපුරට රැකී රක්ෂා ටික ලබා දෙනවා.